වැඩකට යනවා කිව්ව නේද? මොකද වුනේ? අන්තිම මොහොතේ වැඩේ ගැස්සිලා ගියානේ. නැත්තම් හැන්දෑවට ලොකු ගාණක් ගන්න තිබ්බා. මේ මොකෝ? සුරමයි! සුරමයි සුරමයි. මොකද මොකද කලබලෙ? මං අර ගෑනු පරානේ ආයි ඇවිල්ලාලු. ගෑනු පරානේ? මොන? අර පන්සලට එන චින්චි මානවිකාවද? ඔව් ඔව්. ඇවිත් පැය දෙක තුනක් වෙනාලු. දැන් ටිකකට කලින් ගොහින් තියෙන්නේ. ඒ කියන්නේ ලොකු හාමුදුරුවන්ගේ එහෙව් පළහිලවුත් තියෙනවද? එහෙමලු එහෙමලු. හරි හරි. එහෙනම් ඒ කාරණේ අපිට සම්තින් එකක් ගෙන විදිහට කරකවමු. ඈ? ඊ කොහොමද? නෝනා ගියවතාවේ කිරියංගුණ කොළ ඉල්ලුවානේ. ඕ. ඕ මං ඒවත් එක්කම ගෙනා. අනේ ඇත්තද? මැම්බර් මහත්තයා හරි කැමති කිරියංගුණ කොළ සම්බෝරේට. සිරිදේන කොහමද? වාඩි වාඩි. ඕනේ නෑ මහත්තයෝ. සිරිසේන මෙදා ගමන හරි හරියට එළවලු දිනල්ල. සිරිසේනලාට පින් සිද්ධ වෙන්න අපි ඉතින් වස විස නැති එළවලු ගන්නවා. ඔව් ඒක නම් ඇත්ත. මේ අර කලින් ගත්ත එළවලු සල්ලි දුන්නද? දුන්නා දුන්නා. දුන්නා. හා හා. ඒක නෙමෙයි සිරිසේන. මම මේ සිරිසේනගෙන් අහන්න හිටියේ මේ ඒ මොකද්ද මෙම්බර් මාතු? අර හාමුදුරන්ගේ ප්‍රශ්නේද? ඔව්. මේ මොකද මේ ගමේ මිනිස්සු හාමුදුරන්ට චෝදනා කරන්නේ? මොනවා වුණත් කරලා තියෙන චෝදනාව නම් බරපතලයි. ඔව් ඉතින් විඩින් විඩේ ගෑනු කෙනෙක් පන්සලට ගෙන්න ගන්නවා කිව්වහම මොනවා වුණත් කවුරු කිව්වත් මම නම් ඔක විශ්වාස කරන්නේ නැහැ. ඔය චෝදනා කරන කවුරුවත් හාමුදුරුවන්ගේ මූණට චෝදනා කරනවද? නැහනේ. පියවති ඇස් දෙකෙම දැක්කා කිව්වේ. කුසුම සාක්කිලු. පියවති කියන දේවල් විශ්වාස කරන්න බෑ ඉතින්. දායක සභාව රැස් කරන්න සුරවල් මහත්තයා කිව්වලු නේද? ඔව් ඉතින් එදාට හාමුදුරුවෝ වඩිනවනේ බලමුකෝ. ඒ සුරු අයියා හැමදාම අපිට රණ්ඩු වෙන වෙන්නේ හැමදාම ඉවසන්න බෑ සුරු. ඒ මම මොකද්ද කරේ දැන්? ඔය කකුල් මාට්ටුව දාලා කෝල් කරා. අන්නා තාම මගේ පැන්ද කීයක් වා නැති කියලා කියනවා. අකට්ටි වසීම සීමාවක් තියනවා. ඒක තමයි. මොන ඉවසීම සීමාවක් දන්නේ. අනේ මේ හැමදාම රණ්ඩු කරන්න බෑ සුරු. සුරු අද ඔයාලට ගහනවා. ඔන්නේ ඔනර වැඩි. නෑ ඔයා තමයි ඔනර වැඩි. හොඳේ. ඇයි ගන්න ඔයා වැඩි. ඇයි රණ්ඩු වෙන්න එපා. මේ කවුද මේ? ඔයා කොහෙද මෙහෙට ආවේ? ඒක
කොහෙද මේ ආවේ? ආම්දරු දැක්කනම් එහෙම ඉඳලා ඉවරයි. දෙතුන් දිනක් වට වෙලා එක්කෙනෙකුට ගහනකොට මට බලන් ඉන්න බැරි වුණා. ආහහහ කතා වුණේ යයි 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 හරියට හරියට. නෝනේ 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 ඒවති මොකද මේ? අනේ සුනිල් මහත්තයා ඉන්නවද? නෑ මහත්තයා නෑ ගෙදර. ඇයි මුකෝ? මං ආවේ මේ විශේෂ කාරණාවක් කියන්න. වංශරේ හාමුදුරුවන්ගේ කල්කිරියාව ගැන. මහත්තයාත් ඔය ගැන කසුකුසුවක් කිව්වා. මේවා පොර සිද්ධ කාරණා. ඒ ගෑණි මදිවට ළමයවත් පන්සලේ ලක්කගෙන ඒ කොල්ලා බණ්ඩත් එක්ක එකතු වෙලා පොස්සක් කැඩෙනකම් ගමේ කොල්ලන්ට ගහලා. නෑ ගෑණි මේ ඌ සුනිමල් මහත්තයාට පුළුවන්නේ ගමේ දායක සභාව හැටියට මේ ගැන ඉදිරි පියවරක් ගන්න. මං සුනිමල් මහත්තයාවම කියන්නම්කෝ. මේ ටිකේම ආමුදුරෝ නිතර නිතර එහෙම වැඩිය කියලා බණ්ඩක් කිව්වා. ඒ ගෑනු එක්කෙනා නිතරම පන්සලට ආව ගියේ කියන එක ඇත්තලු. පියවති ඒ ගෑනු කෙනාව කුසුමට පෙන්නලක් තියෙනවා. මමත් ඔය පන්සල් ළඟින් දවසට 3-4 වතාවක් යනවා. ඒත් ඔය කියන ගෑනු කෙනා නම් මම දැකලා නැහැ. අමුදුරුන්ගේ ප්‍රශ්නෙට හිරදිනයි. මොකද මේ කලබලේ? මහා විනාශයක් වෙන්න යන්නේ. සුගතල්ලා ජාසොල්ලා හොඳටම බිහිගෙන පන්සල්ට ගිහිල්ලා. ලොකු ආමුරු එලවන්නුළු ගිහිල්ලා තියෙන්නේ. අර රතු ළමගේ පුතයි පියවති කුසුමයි රොත්ත බුරුත්තම පිටිපස්සෙන් ගිහිල්ලලු. අනේ සිරිසේන අයියේ මොකක් හරි නපුරක් වෙන්න කලින් ඒ පැත්තට ගියා නම්. අනේ සිරිසේන නමේ අපියා නුවේ අරේ ඉන්න ඕන හොඳේ. යන් යන් මමත් බයිනේ බේකේට දාලා එන්න. කරුණා කරලා ගෙදර ගිහිල්ලා හෙට උදේට සිහි කල්පනාව තියෙන වෙලාවක මේ පැත්තේ එන්න. එතකොට මං සීලුම කාරණා හොඳට පැහැදිලි කරලා දෙන්න. නෑ නෑ. අපි හොඳ සිහි කල්පනාවෙන් ඉන්නේ. කතා කරන්න තියෙන දේක් දැන් කතා කරමු. ඔව් ඔව්. මොකෝ මේ? යාසෝ මොළර පිස්සුද? ඔය එන්නේ චින්චි මානවි කාවියනේ. අක්කට වැරදිලා චින්චි මානවි කාව බුදුන් වහන්සේට අපහාස කරපු කාන්තාව. ඒත් මං කවදාවත් බුද්ධ චීවරට අපහාස කරලා නැහැ. දැන්
එතකොට පියවතීනි හාමුදුරන්ට අපහාස කළේ. එතකොට පියවතී තමයි චින්චි මාණිකාව. හරි. එතකොට වෙලාවක් කලවන්න නැතු පන්සල් රින්ගුවේ. ඒකට හේතුවක් තිබුණා. ඔය කියන්නේ? ඔය කියන්නේ? යාන්තම් අවුරුද්ද පිරෙද්දි මගේ දරුවගේ තාත්තා නැති වුණා. මම නොමිදින දුක් විඳලා මගේ මේ දරුව මේ තරමට උසහත් කරගත්තේ. ආ. එතකොට මේ ඒ කියන්නේ මේ මේ පන්සලේ බින්න බහින්නම දාන්නේ? කුසුම. මහගණින් මේ හැකර කට. ඔලුවට තියාගත්ත බෙලි කටුමල්. මම තව දවසක් ජීවත් වෙන්නේ නැහැ. මේ ළඟ තිබ වෛද්‍ය පරීක්ෂණ වලින් කිව්වා. මට හොඳ කරන්න බැරි පිළිකාවක් නෝ. ඕන්න ඔය කාරණාව හින්දා මේ උපාසක අම්මා තීරණය කරලා තිනවා එයාගේ දරුවව සාසනයට පූජා කරන්න. ඒක කිසි වැරද්දක් නැහැ නේද? මේ උපාසක අම්මා එයාගේ දරුවව සාසනයට පූජා කළා. එතුමියගේ සසර ගමන කෙටි කරගත්ත. මේ පොයට අපි පැවිදි උත්සවය පවත්වන්න තමයි හිතාගෙන ඉන්නේ. සාදු සාදු. ඔය වැඩ කටයුතු වලට තමයි මේ උපාසකම්මා නිතර දෙවේලේ පන්සලට ආවේ කි. ඔය ඇත්තෝ මේ කාරණාව ගැන දැනුවත් වෙලා නැති වුණාට මම පන්සලේ දායක සභාව මේ ගැන දැනුවත් කරලා තියෙනවා. අඳුනේ නැකත හරි කේෂා කේෂා ලෝමා ලෝමා නකා නකා දන්තා දන්තා තචෝ 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 දන්තා දන්තා නකා නකා ලෝමා ලෝමා කේෂා 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 දන්තා දන්තා නකා නකා ලෝමා ලෝමා තචෝ තචෝ මේ ගමේ මන් දැක්ක ලස්සනම පින්කම අනේ ඒක නම් ඇත්ත හාමිනේ ඒ වුණාට මට හරියට දුක හිතුණා අර පොඩි හාමුදුරන්ගේ අම්මා දැන්නම් මට හෙට මරුණක් කමක් නැහැ කියලා කියපුවාම එහෙව් අම්මට මේ පියවතී කියපු කතා අනේ ඉතින් මට එහෙම කියුනේ මගේ තින් නොදනුවත් කම හින්දානේ ගීතට එච්ච අයියෝ අකුරනම් කුසලස්ස උපසම්පදා සච්චිත්ත
Buddha Nathasanam.